Hi guys, what's up? ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ හැමෝටම වදයක් වෙන මෙන්න මේ pimples. Pimples වලට අපිට අඩුම මුදලකට ලබා ගන්න පුළුවන් පොඩිම පොඩි දෙයක් ගැන තමයි ඒ කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මම මේ වීඩියෝ එකකින් ඔයාලට මේ ප්‍රොඩක්ට් එක රෙකමන්ඩ් කරනවා නෙමෙයි මමගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නේ. මොකද මම ඔයාලට මේක රෙකමන්ඩ් කරන්න තරම් මම ડોක්ටර් කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙමෙයි. ඉතින් ડોක්ටර් කෙනෙකුත් මට තමයි මේක රෙකමන්ඩ් කරේ. ඉතින් මම මේ ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ නිසා ඔයාලා එක වැරදියට තේරුම් ගන්න එපා. සමහර අය හිතනවා මම මේක රෙකමන්ඩ් කරනවා කියලා. රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම මගේ එක්ස්පීරියන්ස් එක තමයි මේ ෂෙයා කරගන්නේ. ඉතින් අපි බලමු මේ pimple पीपल वाले इतने प्रतिपल देने पड़ो अपने लंका के पास में मैं होया करने पड़ो मुकाद्दे में अड़ूम मुदल कटे गाने पड़ो देखिए I think ඇත්තටම මම කිව්වොත් මේක මම ආයි ළඟදී ඉඳන් පාවිච්චි කරන්න පටන් ගත්තා. මොකද මේ කාලෙකට කලින් මට ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරපු ජෙල් එකක්. මොකද මම grade 12 වලදී ඉතින් පාවිච්චි කළා. ආයි ටික කාලයක් යද්දී ඒක පාවිච්චි කරගන්න බැරුව ගියා. ඊට පස්සේ මම මේ ළඟදී ආයි අර වාලට මතකෙති මම වීඩියෝ එකකින් කිව්වා මගේ ඉස්සදැල්ව කාලා මේ පැත්තේ ඔක්කොම කුරුලා ඇවිල්ලා කියලා. ඉතින් ඒදි මොකද ඔය ජෙල් එකම අපේ අක්කා කෙනෙක් ඒ ડોක්ටර් ගාවට ගිහිල්ලා එයා try කරලා තිබ්බා. එයා ගොඩක් මුණේ pimple තිබ්බා. මම ඇහුවා මොකද්ද ගාන්නේ මුණේ clear වෙලා නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ඩොකාගේ ක්‍රීම් එක කිව්වා. ඩොකාගේ ක්‍රීම් එක කිව්වා මම ඊට පස්සේ මම ෆොටෝ එකක් එවන්නෝ කියලා. ෆොටෝ එකක් එවුවාම තමයි දන්නේ මෙන්න මේ ජෙල් එකනේ කියලා. ඉතින් මමත් ඒක පාවිච්චි කරලා දිනා. ඉතින් මමත් ඒක පාවිච්චි කරලා බැලුවා. පාවිච්චි කරලා බැලුවා කියලා කියන්නේ ඇත්තම කියන්නේ සතියෙන්. ඇත්තම සතියෙන් කියලා කියන්නේ සතියකට දෙන්නේ දවස් 4න් හරියටම pimple අඩු වුණා. මම ඔයාලට කියන්නම් මේ මොකද්ද කියලා. ට්‍රයි කරන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ මේක ගොඩාක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ ජෙල් එකක් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් නම් ડોක්ටර් කෙනෙක්ගේ උපදෙස් අනුව පාවිච්චි කරන්න නැත්නම් ෆාමසියේ ඉන්න කෙනාගේ උපදෙස් අනුව පාවිච්චි කරලා බලන්න. ඉතින් මම මේක කලින් පාවිච්චි කරලා තියෙන නිසා මම එහෙම අවුලක් නැතුව පාවිච්චි කළා. ඉතින් මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම් මම පාවිච්චි කරේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ජෙල් එක ගොඩාක් උදව් වුණා මට පිම්පල් ගොඩක් අඩු කරගන්න මේ දවස්වල. මේ බොක්ස් එක පාවිච්චි කරන කලින් ඇත්තටම කිව්වොත් ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන කලින් ඒකේ බොක්ස් එකේ ලියලා තියෙන දේවල් කියවන්න කියන්නේ ඒක ගොඩක් වැදගත් දෙයක්. මේක කියලා තියෙනවා use as advice by your doctor or pharmacist. ඒ කියන්නේ ડોක්ටර්ගේ හරි ෆාමසියේ කෙනාගේ හරි ඔයාලට බෙහෙත් දෙන කෙනාගේ හරි උපදෙස් පොඩක් ගන්න කෙනා මේක පාවිච්චි කරද්දී. ඉතින් මේක පොඩි ළමයට හොඳ නෑ කියලා තියෙනවා. අනිත් එක තමයි මේක පාවිච්චි කරන්න ඕනේ රෑට. ඒ කියන්නේ දවල් කාලේ උදේ කාලේ පාවිච්චි කරන්න හොඳ නෑ. මේක රෑට පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට රෑට නිදා ගන්න යන ඉස්සර තමයි මේක පාවිච්චි කරන්න කිව්වේ. ඇඩපලින් ජෙල් එක පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා ඒකේ රිසල්ට්. ඉතින් මොකද කලින් වීඩියෝ එකෙත් ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා මේ ජෙල් එකේ තිබ්බ බෙනිෆිට්ස් රිසල්ට් ගැන. මේක මම ගත් එක එක ප්‍රයිස් වලට තියෙනවා ඇති ඒ වගේ මම දන්නේ මට හරියට මේ ප්‍රයිස් එකට තිබ්බ එක කියන්නේ 366 ට තියෙන එක. මොකද මේක 2000ක් එකක් තියෙනවා මම දැකලා තියෙනවා. ඒනොට මේක හොඳයි. ඉතින් ඔයාලා බලන්න ඇති මූමේ බොරු දන්නේ නැණි කියන්නේ මේ මම දන්නේ නැහැ මම දැන් මේ කැමරාවේ දුරට ඉන්නේ කියලා. මම ඔයාලට පෙන්නනම් මගේ පොඩියට ඒ තිබ්බ මාස්ක් ටික විතරක් ඉතුරු වෙලා දිනවා. pimples ඔක්කොම අඩු වෙලා තියෙනවා. ඔයාලට පෙන්නන්නකෝ මම. පේනවනේ? ලොකුවට මාක්ස් නැහැ. ඒ මාක්ස් ටිකත් දැන් යන ගමන් තියෙන්නේ. pimple ටික ඇත්තටම කිව්වොත් අඩු වුණා. ඉතින් මම ඔයාලට අර පින්තූරේ මේ මෙතනයි ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මට හොඳ ප්‍රතිඵලයක් තිබ්බා. මම මේක පාවිච්චි කරේ ඇත්තටම කිව්වොත් රෑට. ඒ කියන්නේ රෑට මූණ හොදලා මේක ජෙල් එක පොඩ්ඩක් අරන් මෙහෙම කුරුලෑව උඩ විතරක් ගෑවා.
මොකද මුලින්ම මේක කියන්න ඕනේ මේක පාවිච්චි කරනවා පළවෙනිම වතාවට නම් මුලින්ම මේ කණ පිටිපස්සේ පොඩ්ඩක් ගාලා බලන්න මේ ඔයාට පොඩි ඇලර්ජි තත්ත්වයක් තියෙනවාද කියලා. එහෙම වුණොත් ගාන්න යන්න එපා. මුලින්ම මම ගෑවේ කුරුලෑව උඩ. ඉතින් මම පාවිච්චි කරේ එහෙමයි මේ ජෙල් එක. ඉතින් මේක පාවිච්චි කරද්දී ඔයා අඩුම මම මේක රෑට පාවිච්චි කරද්දී මම අඩුම තරමේ මගේ විටමින් සී සීරම් එක මොයිස්චරයිසර් එකවත් පාවිච්චි කරේ නැහැ. සතියක් එක දිගට මම පිම්පල් ටික අඩු කරගන්නකම් මේකම තමයි පාවිච්චි කරේ. මොකද ඇක්ටිව් ඇක්නි ඒ වගේ පිම්පල්ස් තියෙද්දි මොකද විටමින් සී එහෙම පාවිච්චි කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒ නිසා මම මේ ජෙල් එක විතරක් ගෑවා පිම්පල් ටික හොඳටම හොඳ වෙනකන්. ඉපස්සේ තමයි මම මාස්ක් ටික අඩු කරගන්න ගෑවේ. දි ඕඩිනරි එකේ ඇස්කෝබික් ඇසිඩ් කියන අර මේ සීරම් එක ඇස්කෝබික් ඇසිඩ් උයි ඇල්ෆා අබරිජින් උයි දෙකම එකට තියෙන සීරම් එක ගෑවා. ඒකෙන් ඇත්තටම කිව්වොත් කුරුලෑ නිසා එන ලපකැලල් අර කළුවට තියෙන ලපකැලල් පොඩ පොඩ අඩු කරගන්න අර ඒකේ පාට අඩු කරගෙන ගිහිල්ලා කැලල් ටික මකා ගන්න හොඳයි ඒ සීරම් එක. ඉතින් ඒ විදිහට තමයි පාවිච්චි කරේ. මේක එකයි දෙකට එකම පාවිච්චි කරන්න හොඳ නැහැ. ඉතින් මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මම නම් මේක ගත්තේ අපේ පැතිතිබ ෆාමසි එකකින්. ඉතින් ඔයාලට ෆාමසිස් වලින් හොයන්න පුළුවන්. මම මේකේ ෆොටෝ එකක් දාන්නම් ඔයාලට මේ ජෙල් එකේ. ඉතින් මේ ජෙල් එක ඉල්ලද්දි කියන්නාට 366ට තියෙන එක කියලා. මොකද වැඩි ගණන් වලටත් තියෙනවා. ඒවැ ප්‍රතිපල මම දන්නේ නැහැ. මම ඒවා පාවිච්චි කළ නැති නිසා මම මෙන්න මේක තමයි පාවිච්චි කරේ. මෙන්න මේ 366ට තියෙන එක. හරිද? ඉතින් අනිත් එක මේ සීරම් එක ගන්න පුළුවන් කොහෙන්ද කියලා මම දන්නා. මොකද පිම්පල් නිසා ඇති වෙන මාක්ස් ඒ වගේ දේවල් ෆේඩ් කරගන්න ඒවා අඩු කරගන්න කැලල් ටික මකා ගන්න ගොඩාක් හොඳ සීරම් එකක් තමයි මෙන්න මේ දි ඕඩිනරි කේන ඇස්කෝබික් ඇසිඩ් සීරම් එක. ඉතින් ඔයාලට පිම්පල් නිසා මාක්ස් ඇති වෙලා තියෙනවා නම් මෙන්න මේ සීරම් එක ගොඩක්ම හොඳයි. මම නම් පාවිච්චි කරන්නේ මේක කැලල් වලට ගොඩක්ම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගත්තේ. මම මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගත්තේ මේ මට හරි ගිය සුපිරියටම. ඒ නිසා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලත් හොඳට හොයලා බලලා කාගෙන් හරි හොඳට ඇඩ්වයිස් අරගෙන මේක පාවිච්චි කරලා බලන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ වීඩියෝ එකත් කරේ ගොඩාක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද හැමෝටම බෑ මේ ලොකු ලොකු එක්ස්පෙන්සිව් ට්‍රීට්මන්ට්ස් ප්‍රොඩක්ට්ස් වලට යන්න. ඒ නිසා හැමදාම මම ඒ නිසා තමයි මම මට හරිය පොඩි දේ හරි මෙන්න මේ විදිහට YouTube වීඩියෝ එකක ෂෙයා කරගන්නේ. මොකද ගොඩාක් අයට උදව්වක් වෙන නිසා. ඉතින් ඔන්න ඕක තමයි මට කියා ගන්න ඕනුනේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ජෙල් එක ගොඩාක් හොඳයි. ඉතින් ඔයා ට්‍රයි කරලා බලන්න. ඒ වගේම තමයි ඇරිප්ලින් පාවිච්චි කළ රිසල්ට් තියෙනා ඉන්නවනේ යටින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. මොකද ඒක අනිත් අයට ගොඩාක් වැදගත් වෙනවා. හරි, එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එකත් ඉවරයි. මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා නම් මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඉතින් ඒ වගේම තමයි මේවා අනිත් අයටත් බලාගන්න ඕවා. මගේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒක ඔයා මටත් කරන උදව්වක්, අනිත් අයටත් කරන උදව්වක්. ඉතින් ගොඩාක් හොඳයි මේ වීඩියෝ ෂෙයා කරන්න පුළුවන් නම් වාගේ Facebook ඒ වගේ social media වල. ඉතින් ඔය ටික තමයි මට කියා ගන්න ඕනුනේ. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ හැමදාම updates දැනගන්න. මමගේ වහිනී injections update එක ගැන පොඩ්ඩක් දෙන්නම්. මොකද මම දැන් දවස් 3ක් වෙනවා මගේ අර second injection එක අරගෙන. මගේ ඊළඟ එක තියෙන්නේ දැන් දවස් 3යි. මම දැන් දවස් 4ෙන් 4ට ගන්නේ. දැන් අද තමයි 4 වෙනි දවස. ඒකලා අද 4 ගන්න 3 වෙනි එක ගන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට මම ඒකට අප්ඩේට් එකක් ඔයාලට දෙන්න වෙනම වීඩියෝස් වලින්. එහෙනම් ගිහිල්ලා එන්න.